අපේ රටේ ජනතාව මේ වන විට පරිභෝජනය කරන්නේ අපේ රටේ අපේම ගොවීන් නිෂ්පාදනය කරපු සහලෙන්. මේක එකසරේට ගත්තු තීන්දුවක් හෝ මේ ෂණිකව ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ උපදෙස් පරිදි පළවෙනියටම පොහොර ටික ගොවීන්ට ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ ඔබට සිහිපත් වෙනවා ඇති ඉන්දියානු පොහොර සම්බන්ධ. ඒ වෙලාවේ පොහොර නැවෙනකන් අපේ ගොවි ජනතාවත් රටේ ජනතාවත් මාධ්‍යවේදීන් පලාගෙන හිටියි. පොහොර නැමක් එනවා කියන එක මාධ්‍යයට ලොකු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඒකට හේතුව තමයි ගොවි ජනතාව පිපාසයෙන් හිටියා තමන්ගේ වගාබිම් වලට අවශ්‍ය පොහොර ටික සපය ගන්න. වැඩි පිරිසක් ගොවි තැනින් ඉවත් වෙලා තිබුණේ. ගම අතෑරලා ගියා. ඉන්දියානු න්‍යාය යෝජනා ක්‍රමයේ යටතේ අපි පෝර නැමක් ගෙනාවා ඕමාන් වලින් තමයි පෝර ගෙනා. මම මේ වෙලාවේ කනගාටුවෙන් උනස් සීපත් කරන්න ඕනේ. මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ එම පෝර නැම ගේන එක වළක්වන්න දරන්න පුළුවන් උත්සාහයන් සියල්ලම දැරුවා. එයයි කියන්න ගත්තේ කොහොමද ඉන්දියාව ඉන්දියානු න්‍යාය යෝජනා ක්‍රමයේ පාවිච්චි කරන්නේ ඕමාන් වල පෝර වලට කිය. නමුත් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඉඳපු තානාපතිවරුන්ට ඉන්දියානු රජයට ඒ වගේම ජනාධිපතිතුමා කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට අපිට පොහොර නැම මේ රටට ගෙන එන්න පුළුවන්කම ලැබුණා. එතනින් තමයි මේ පරිවර්තනය නිර්මාණය වෙන්නේ. අපේ ගොවි ජනතාව වගාබිමට නැමත ප්‍රවේශ වුණා. එයයි වගා කරන්න පටන් ගත්තා.